මේ වගේ ගයක් ඉදි කරන එකට අපි අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පරිසර අධිකාරියෙන් මේකට අනුමැතියක් දීලත් නැහැ. දැන් මේ වෙනකොට ඉදිකිරීම නතර කරලද? නමුත් මම මේකෙන් මම මගහරින්න සූදානම් නැහැ. මේක කරපු එක ඔබ දන්නවා ඒකට දේශපාලඥයොත් සම්බන්ධ වුණා. දැන් ඔබතුමා ආණ්ඩු කිහිපයකම ඇමතිකම් දරලා තිනවා. ආණ්ඩුවෙත් ප්‍රබල ඇමතිවරයෙක්. මේ ආණ්ඩුවත් ඇමතිවරයෙක් දැන් ඔබතුමත් කියනවා හදන්න යනවා කියලා. ප්‍රතිපත්තියක්වත් නැහැ කියන්නේ පරිසරයේ. මම හැම ආයතනයකටම ගිහිල්ලා ඇන්ඩොප් එකක් දෙන්න ඕන කියලා ඒගොල්ලෝ කිව්වා. ඔබලා තියෙනවා. ඔබතුමා රජයට එන ආදායමකුත් අහිමි කරලා නේ. මේ ඇමතිකම් විතර නේ මන්ත්‍රීකමක් නැතුව ගෙදරුණත් යන්න මම කැමති. පරිසරයට අපි කවුරුත් ආදරෙයි. ගහකොළ, මිනිසා, සතා සිව්පාව මේ හැමදේම ආරක්ෂා වෙන්නට ඕනේ. ඒ නිසාම අද හිරු ඇත්ත වැඩසටහන පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝන් නැමැතුමා. ආයිබෝන්. අමතුමා ඔබතුමා පරිසර අමාත්‍යවරයා විදිහට සිංහරාජයට වෙන විනාශය දකින්නේ නැද්ද? පරිසර අමාත්‍යවරයා විදිහට මම සිංහරාජය විතරක් නෙවෙයි රටේම අපේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙනවා. සිංහරාජය සඳහාත් විශේෂ මැදිහත් වීමක් මේ වෙනකොටත් මගේ තියෙනවා. ජනමාධ්‍යවල ප්‍රචාරය නොවුනට සිංහරාජය ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හොයාගත්තේ මේ දැන් සති ගානකට පෙර. මම ඒ ප්‍රදේශයට අදාළ සියලු නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරු 3 දෙනාම වනජීවි වන සංරක්ෂණ පරිසර අධිකාරිය සියලු දෙනා සමග අපේ සාකච්ඡාවක් පැවැත්තුවා. ඔව් දැන් ඔබතුමා කියනවා සිංහරාජයට ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගත්තේ සති කිහිපයකට පෙර කියලා. ඔව්. අමතුමා සිංහරාජයට මේ විනාශය වෙන්නේ සති කිහිපයකට පෙර නෙමෙයි. වසර ගණනාවක පෙර සිටයි මේ විනාශය සිද්ධ වෙන්නේ. ඇත්ත. කාලයක ඉඳලා ඉතින් මම කියන්නේ මේ අද ඊයේ කතාවක් නෙවෙයිනේ. අවුරුදු ගානක මම මේ දැන් කතා කරන ප්‍රශ්නය පිළිබඳව මම දැනුවත් වුණු විගසම් මම කරේ කට්ටිය ගෙනලා සාකච්ඡාවක් පවත්වලා යම් යම් තීන්දුව ටිකක් ගත්තා. අමතුමා දැන් ලෝක උරුමයක් වෙච්චි මේ සිංහරාජයේ මායිම්බ පෞද්ගලිකව ඉදිකිරීම කරන්න පුළුවන්ද? මෙහෙමයි තියෙන්නේ. දැන් මේ සිංහරාජයට අක්කර 12000කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා මේක 38000 දක්වා වැඩි කරන්න ගැසට් පත්‍රයක් සකස් කළා තිබුණා. නමුත් ඒක ආණ්ඩුව කාලයක ප්‍රකාශයට පත් වුණේ නැහැ. අපේ මේ ආණ්ඩුව තුල ඒක දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ කියන ඉඩම අර අක්කර 12000ටත් අයිති නැති අක්කර 38000ටත් අයිති නැති තවත් ඉඩමක්. හැබැයි එකකින් අපි අදහස් කරන්නේ මේක මේ ඕන ඕන විදියට මේක කැලෑ කපන්න දෙන්න ඕන නැත්නම් සම්වර්ධනය කරන්න දෙන්න ඕන කියලා. නමුත් මේ කාරණේ මතුවෙන්නේ දැන් මේ සම්බන්ධව මේ පුද්ගලයෝ 3 දෙනෙක් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ වගේම ග්‍රාම නිලධාරී ඒ වගේම විශේෂයෙන් ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය අරගෙන තියෙන නිවාස 3ක් ඉදි කරන්න කියලා. ඒ වෙලාවේ උන් පෙන්නලා තියෙනවා මේක පෞද්ගලික ඉරන් කියලා. මේක ඇත්ත නැත්ත සියල්ලම අපි හොයාගන්න ඕනනේ. එතුමා කියනවානේ දැන් මේක සිංහරාජයට යාබද ඉඩමක් වුණාට දැන් අර හෙක්ටයාර 38000ට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. ඔව්. නමුත් එතුමා දැන් මේ කියන ඉඩම බලපුවාම සිංහරාජයත් එක්ක බලපුවාම මේක සිංහරාජයේ මායිම්ම පිහිටලා තියෙන්නේ. මේකේ සමහරක් පැති තියෙන සිංහරාජයේ වනාන්තරයට යාබදවමයි. ඔය ඔබතුමා ඇත්තට වගකීමකින්මද කියන්නේ 38000ට මේක අයත් නැහැ කියන්නේ? නැහැ. ස්ථිර වශයෙන්ම මේ පසුව ප්‍රමාණය ලොකු කර අක්කර 38000ටම මේ ඉඩමයි තිනේ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මම දැක්ක දර්ශනවල මට ඇත්තටම තාම යන්න බැරි වුණා. රූප රාමුවල බැලු බැල්මට පේනවා ඒ ආසන්න කැලෑවක් තියෙනවා කියලා. හැබැයි ඒක සිංහරාජද කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මේක දැන් මේ කාගෙත් ඉල්ලීමක් තියෙනවනේ මේ වෙලාවේ මේක එකතු කරගන්න කියලා සිංහරාජට. මොකද මෙතන ජල පෝෂක ප්‍රදේශය ඒවා තියෙනවා. දැන් මේ ඉඩමෙත් මීට පෙර වතුර බෝතල් කර්මාන්තශාලාවක් මීට කලින් අයිතිකාරය පටන් ගන්න ගිහිල්ලා තියෙනවා. දැන් ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි මම කිව්වා වර්තාවක් දෙන්න මේ ඉඩම් ටික අපිට සිංහරාජයට එකතු කරගන්න පුළුවන්ද කියලා. මමත් හිතනවා තා ඒක එකතු කරගන්න පුළුවන් අපි ඒ ටිකට මැදිහත් වෙනවා. එමත්තුමා දැන් මේ වගේම තව ප්‍රශ්නයක් මතුවෙමින් ආවා ඔය සිංහරාජයට යාබදින් ලංකාගමට මාර්ගය සකස් කරන වෙලාවේදී රජයට ප්‍රශ්නයක් මතුවෙලා ඇඟිල්ල දිගු වුණා ආණ්ඩුවට හෝටල් සංකීර්ණයක් ඉදි කරනවා ඊට යාබදින් ඒ හෝටල් සංකීර්ණයට යන පාර තමයි මේ හදන්නේ කියලා. මේ ඔක්කොම එකම සිද්ධිදාමයක ප්‍රතිඵලයක්ද? නෑ මේ ඒත් බලන්න ඒ සිද්ධිය දැන් ලංකාගම සිද්ධියේ ඒ කිව් එක බොරුවක් නේ. දැන් ඒ වෙලාවේ කිව්වේ මහා පරිසර විනාශයක් කරගෙන කැලෑ සිංහරාජ මැදින් කියලානේ කිව්වේ. අපි මේවා හරි සංවේදී ප්‍රශ්න. මේවා හරියට අපි බලන්න ඕන. දැන් මේ ගමේ මිනිස්සුන්ගේ ඉල්ලීමක් තිබුණා ගමට යන්න පාරක් දෙන්න කියලා. ඒ නිසා තමයි මේ තිබිච්ච පාර වැඩි දියුණු කිරීමක් කරේ. එතන සිද්ධිය තමයි පරිසරය ඒ කියන්නේ පරිසර විනාශයක් නෙමෙයි තිබුණු පාර
කාපට් දාලා කොන්ක්‍රීට් දාලා ලස්සනට හදලා දීපි එකක් කරේ. එතතුමා දැනුවත් දීට යාබදීන් හෝටල් සංකීර්ණයක් ඉදි වෙනවා කියලා දැන් මගේ කිසිම දැනුවත් වීමක් නැහැ. කිසිම දැනුවත් වීමක් නැහැ. ඒ ආසන්නේ හෝ හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් මේ පාර හැදුවා කියන එක පිළිබඳව මට නම් වාර්තා වෙලා නැහැ. දැන් මේ වෙලාවේදී කතා කරන ප්‍රධාන මාතෘකාව මේ නිවාස තුනක් හදනවා කියන ව්‍යාපෘතිය. එතතුමා කියන මේ පිළිබඳ අධ්‍යයනය කරලා මේක හැකිනම් අපි සිංහරාජයට එකතු කර ගන්න ඕන එකතු කරගෙන කටයුතු කරනවා කියලා. එතතුමනි දැන් මේ කාරණා නිවාස තුන හදනකොට ඔවුන් කරලා තියෙන පියවරයන් පරිසර අධිකාරියන් අවසරයන් තියනවාද? ඒ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය සභාවෙන් අවසරයන් අරන් තියනවාද කියන ප්‍රශ්න මතුවෙනවා. ඔබතුමා දැනුවත්ද ඒ කාරණා ගැන? නෑ මෙහෙමයි. දැන් මම සොයා බැලුවානේ. දැන් මේකට පරිසර අධිකාරියෙන් इलीम कर लेंट मे अनुमति दिनगेम परसर अधिकारी मेकट अनुमति दी लणित बेलो दमांगे पौदलीडमकना मेके पौदलीडमकना मे वगे गिदिकरने अनुमति अवश्य विन सामान्य मिधन मे हॉटल अखदनवाण मिधन कर्मासाल अखदनवाण पौदलीडमकुण අනුමැති අනිවාර්ය වෙනවා. නමුත් මෙතන ලෝක උරුමයක් නේද යාබදීන් තියෙන්නේ නේද? ඒකට ඒ ලෝක උරුමය වෙනුවෙන් මිනිස්සු කතා කරන්නේ. මේ ලෝක උරුමයට බලපෑමක් වෙන්නට පුළුවන්. අක්කර 1000ක් කියන විශාල ඉඩම් ප්‍රමාණයක්. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නට ඕනේ නැද්ද මේ පළාතේ ඉන්න නිලධාරීන් වල? නෑ අවධානයෙන් සිටිය යුතුයි. ඒක තමයි මම කිව්වේ ඒගොල්ලන්ට වාර්තා කරන්න කියලා. දැන් අපිට නිලධාරීන් ඒ රැස් කරපු දිනේ කිව්වේ එදා පරිසර වේදිනුත් හිටියා. මගේ රැස් වීමට පරිසර වේදිනුත් සම්බන්ධ වුණා. එතෙන්දී ඒගොල්ල කිව්වේ මේ මේ මතදරුවේ එතන නිලධාරීන් කිව්වේ මේක ඉදින් පෞද්ගලික ඉඩමක්. ඒගොල්ල එතනදිවත් කිව්වේ නැහැ මේක පවරාගත යුතු ඉඩමක්ද කියන එක පිළිබඳව. ඒගොල්ල කිව්වා ඉල්ලීමක් තියෙනවා. සොයලා බලලා වාර්තා කරන කී පිළිබඳව තමයි අපිට කියලා තියෙන්නේ. අමුතුම දැන් මේ සිද්ධිය ජනතාව කතා කරනවා. ඇතම් ප්‍රදේශයේ ආබද ඉන්න ගම්වල මේ මිනිසුන් කතා කරනවා. ඔය කතා කරාම තමයි බලධාරීන් දැස් ඇරෙන්නේ. ඔබතුමාගේ අවධානය යොමුවන්නේ ඉන් පසුව. ඇයි එහෙම වෙන්නේ? मम की अत मीट कलिंग अभी धरम दुनना वा हो प्रदेश रजेट पवर गल मे सिंग राज मद्यम परस अधिकारी वग की मत तीन परसर अधिकारी विधि हेट मे स्वाभाविक वन रक्षित मे 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 लोक उर्रे मेकड़ हानिया मे पौतल कलिंग वग की मकने मेहमने मेके मिथन के मंकुवाने अखर दुस्ता हटात ताई तीने तीसरा दा हटात ताई तीने एव तमाइ अभी कल्पना करें वैसी वड़ा अंतर केला जनाधि हेक्टर लिंगराज गैसेट करे ඔය හෙක්ටයාර 38 දහ 30000ට කොහොමද මේක අයිති නොවෙන්නේ? ඒක තමයි ඒක එතනදිත් මේ වංචාව කරලාද මේ වහ ගැනීම කරලාද මේක බේරලාද එතනදිත්? මම හිතන්නේ නැහැ මේකක් වුණා කියලා. මොකද ඒ වෙලාවේ මේ මේ කවුරුවත් දැන් අපි කිව්වොත් දැන් තවත් ඉදිරියට කියන්නේ මේ පුද්ගලෙක් මේ මැණික් මුදලාලි කෙනෙක්ගේ කියන එකනේ කියන්නේ. මේ අය මේ ඉඩම අරගෙන තියෙන්නේත් මම දන්න විදියට මේ ගිය අවුරුද්දේ වගේ. ඒතර ඒ දැන් ඔය කියන කාලේ වෙනකොට මේක තුන්වෙනි මීටත් කලින් එක්කෙනාටත් කලින් එක්කෙනාගේ අයිතියක් තිබිලා තියෙනවා. මේ අපිට වාර්තා තාම නිල වශයෙන් නැහැ. මේ මේ මාධ්‍ය වේදීන්ම කියන විදියට මේක මේ මේ මෑත කාලේ තුන්දෙනෙක්ගේ අතට හුමාරු වෙලා තියෙනවා. ඉතින් ඒතකොට මේක මේ හිතාමතා මේක අතෑරිය කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. අපේ මාධ්‍ය වේදීන් කියලා සොයා බැලුවාම මේ සිංහරාජයේ ආබද තියෙන එකම ඔය කියන විදියට ඔබතුමා කියනවා නම් අක්කර 38 දාට අයිති වෙන්නේ නැහැ කියලා එතනමත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ මේ ඉඩම බැලපුවාම පරිසර වේදීන් හැමෝම කියනවා මේක සිංහරාජයේ පෝෂක ප්‍රදේශයක් කියන එක. බැලු බැල්මටත් පේනවා. අලි වැට් අලි මංකඩකු තරස්සලා කම්බි වැටකුත් ඉඳලා තියෙනවා. එතන හිටපු ජනාධිපතිවරයා ගැසට් කරපු ඒ ප්‍රමාණයට මේක අයිති වෙන්නේ නැහැ. මෙහෙමයි දැන් සුව බලන්නට සිද්ධ වෙනවා නේද ඔබතුමා? නෑ මෙහෙමයි දැන් ඔය කියන මම ඇත්තට මං කියන්නේ මට තාම එතනට මං ගියේ නෑ කියලා. දැන් මට දැනෙන විදියට දැන් සිංහරාජය තියෙනවා අක්කර 12000 ගණක්. අපි දල වශයෙන් කියන්නම් 12000ක් කියමු. එතකොට ඒක වටෙන් තව 38000 එකතු කරනවා මේක. දැන් එතකොට ඒත් හැබැයි කැලෑම තමයි. එතකොට ඒ 38000 ළඟින් තව මේක තියෙනවා. දැන් අපි මේ ටිකත් අපි ගෙම මේ අක්කර 1000ක් ගත්තත් මේකට එකතු කරත් තවත් ඒ ළඟ තව තියෙනවා. ඉතින් ඕක කොතනක හරි ඔහොම ඔහොම යනවා. නමුත් මේ සිද්ධි මතුවෙනකොට පරිසර නිලධාරීන් ගිහිල්ලා බැලුවම මෙතන ඒගොල්ල දැකලා තියෙනවා මේ යම් යම් ඉදිකිරීම් නොගැලපෙන ඉදිකිරීම්. ඒ කියන්නේ මේ මේ ජලය බැස යන ඒවා නවත්වන ඔය ජල රැඳවුමක් ඇති කරලා තියෙන. ඒ ඔක්කොම අයින් කරන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ඉදිකිරීම් නතර කරලාද? නෑ දැනට මේ දවස්වල ඉදිකිරීමක් වෙන්නේ නෑ කියන එක තමයි මට වාර්තා වෙන්නේ. මම දන්නේ 100%ක් නම් ඒක පිළිබඳව මට දන්නේ නෑ. අද අපි මෙතන කතා කරනකොට අද හවස ගිහිල්ලා වැඩ කරනවත් දන්නේ නෑ. සිංහරාජයේට ඔය කියන ප්‍රශ්නේ නෙමෙයි. තේ ඉඩම් මුවාවෙන් සිංහරාජයේ මායිම් ප්‍රදේශවල තේ වවනවා.
එතකොට රක්ෂිත රැතු වෙලා ඒ දින වටිනාශාක විනාශ කරනවා මේ මේ වන රක්ෂිත ඇතුලේ ඒ වගේ දේවල් පවා සිද්ධ වෙනවා ජාවා අලංකාරයෝ වැහි වැහලා ඉන්න ওই වටේ එතකොට අන්න ඒව ගැන සොයා බලන්න ඔබතුමා පරිසරමතිවරයා විදියට කුමක්ද කරලා තියෙන්නේ මේ ගෙවුණු කාලය තුල ඒ කියන්නේ කෙනෙක් මතු කරාට පස්සේ විමර්ශනයක් කරන එක නෙමෙයි මම අහන්නේ දැන් මෙහෙමයි තියෙන්නේ දැන් අපි දැන් මතර මේ එකක් කියන්න ඕනේ මේ මේ විෂය බෙදලානේ තියෙන්නේ දැන් වනජීවි වෙනම වන සංරක්ෂණ වෙනම එහෙමමනේ යන්නේ. නමුත් මම මේකෙන් මම මගහරින්න සූදානම් නැහැ. මේ ආණ්ඩුව කරපු ලොකුම දේ තමයි මේක තුන් ගුණයකින් වැඩි කිරීමම. දැන් බැසි වනාන්තර කියන එක මේ අලුතෙන් ඇති වෙච්ච නෙවෙයිනේ මේ 30,000 එකතු කරන්නේ. හැබැයි නොකරපු දේවල් මේ ආණ්ඩුව කරානේ. අපි ආණ්ඩුවට මම කියන්නේ නැහැ මේ මේ ආණ්ඩුවේ අපේ මේ මේ සම්පූර්ණ අංග සම්පූර්ණයි මේ පරිසර හානි වෙන්නේ නැහැ කියලා ඒ මට්ටමට කියන කෙනෙක් නෙවෙයිනේ මම. ඒ වෙන දැන් දිනනවා අපි වෙනේ වට මැදිහත් වෙනවා. ඒවට දඬුවම් ලබා දෙනවා. හැබැයි මේ කරපු හොඳත් අපි කතා කරන්න එපායි. අමතුන් දැන් මේ ආණ්ඩුව ආපුවාම කරපු හොඳ ගැනත් කතා කරන්න කියලා තුමා කිව්වම දැන් මේ පරිසරයම ඉලක්ක කරගෙන මේ ආණ්ඩුවට චෝදනා ගණනාවක් එල්ල වෙනවා එමතුමනි. ඉතින් එහෙම චෝදනාවට ලක්වන්නේ ඇයි ඔබතුමාලගේ රජය? ජනාධිපතිතුමා තීන්දුව කළ දෙනවා අපිට අවශ්‍ය දේ අපේ රටේ නිෂ්පාදනය කරගන්න. ඒ වගේම විදේශ වෙළඳපොළට අපේ ගොවියාගේ නිෂ්පාදන ටික යවන්න. එතකොට මේ අපි නිෂ්පාදනය කරගන්න අලුත් ඉඩම් ප්‍රමාණයක් වගා කරන්න ඕන. ඒ නිසා හිස්ස තිබුණේ භූමීන් රජයේ සතුව තිබුණු ඉඩම් වගා කරන්න දීලා තියෙනවා ඇත්ත. ඒ වගා කරන්න දීලා තියෙන්නේ ඇත්තටම මේ වන සංරක්ෂණයේ ඉඩම්වත් වනජීවී ඉඩම්වත් වෙන ඒව නෙමෙයිද මහවැලි ඉඩම් වෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් බාරේ තියෙන මේ ඉඩම් ටිකේ වගා කරන්න දීලා තියෙනවා. මම කියන්නේ නෑ හානියක් වෙන්නේ නෑ කියලා. හැබැයි මේක අනවශ්‍ය විදිහට අතිශෝක්තියක් විදිහට මේ බොරු ප්‍රචාරය කිරීම තුළ අර ඇත්ත සිද්ධීන් වලටවත් අපිට කටයුතු කරන්න තියෙන අවස්ථාව මගේ හැටන එක වෙන්නේ. ඔව් දැන් ඔය කියන ඇත්ත සිද්ධීන් ගැන අපි කතා කරමු දැන් පුත්‍රම ආනුවිලුන්දාව ඒ ප්‍රශ්නය. එතකොට අපි ගත්තෝ ජල ගැලුම් නිම්න රක්ෂිතේ ඇති වුණු ප්‍රශ්නය. ඒ වගේම සීගිරියට යාබදව මේ ඉඩ කඩමක් බදු දීලා ඒ ඇතන යන්න යන වෙන ජාවාරමක්. මේවට ආණ්ඩුවේ රැකවරණයක් නැත්තම් කොහොමද මේවා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න මේ රජේ? ආනුවිලුන්දාවේ ප්‍රශ්නෙම ගියම මමත් ගිහිල්ලා බැලුවා. මෙතන පැරණි ඉස්සන් කොටුවක ඒසොද කොටුවා. හැබැයි ඒ වෙන ඊට පස්සේ ඒක ගැසට් කරලා තියෙනවා රම්සා තෙද්දිම් කලාපෙට නම් කරලා තියෙනවා. එතකොට ඇලේ එහා පැත්තේ ඉස්සහදනවා මෙහා පැත්තේ තියෙන කොටුවා. හැබැයි ඉතින් මොන තත්ත්වෙ තිබ්බත් එතන ඉදිගිරීම් සේරම තිබුණා වුණත් මේක සුද්ධ කිරීම තුල එතකොට අර ගැසට් එකෙන් පස්සේ තමයි මේක කරලා තියෙන්නේ. මේක කරපු එක ඔබ දන්නවා ඒකට දේශපාලඥ සම්බන්ධ වුණාගේ ලොකු දෙයක් ගියානේ. දඬුවමක් දුන්නේ නැහැ. ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ කියන එක පෙන්වන්න කොටිය. මම දේශපාලඥයින් නැමතුම පිටිපස්සේනේ. නෑ ඒක තමයි. ගෝල බාලියෝ තමයි. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ ගෝල බාලියෝ අත්අඩංගුවට ගන්න. දැනට 200 ප්‍රතිපත්තියක් තියෙනකොට ගෝඨාභය රාජස්වාමී සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්තිය තියෙනවනේ වනගණත්තේ 2025 වෙනකොට 130ක් දක්වා වැඩි කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ ඉලක්කයට යනකොට රජයේ සියලු දෙනායකට එකතු වෙන්න බෑ නේද? අනිවාර්යෙන්. දැන් මම ඒකයි කියන්නේ මේ 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 මම කියන්නේ ඒක තමයි දේශපාලඥ වෙන්න පුළුවන් රටේ පුරවැසියෝ වෙන්න පුළුවන්. මේ ගහකොළට ආදරේ නැති මිනිස්සු සතා සිව්බාවට ආදරේ නැති මිනිස්සු මිනිස්සෙක් වෙනවා. ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි මතයක ඉන්නවා කිසිම ආකාරයක මොනතරම් බලවත් වුණත් මොනතරම් දේශපාලන හයියක් හෝ වෙනත් හයියක් තිබුණත් සහනයක් දෙන්න එපා කියන එක. අපේ පරිසරය සම්බන්ධයෙන් ජාතිපතිපත්තියකුත් නැහැ. නැහැ. ඒක තමයි හදන්න යන්නේ. අපි ඒව හදනවා. ඉතින් මොකද මතුවා මේ රට දැන් ඔබතුමා ආණ්ඩු කිහිපයකම මෙතිකන් දාරලා තිනවා. මේ ආණ්ඩුවෙත් ප්‍රබල ඇමතිවරේ. මේ ආණ්ඩුවත් ඇමතිවරේ දැන් ඔබතුමත් කියනවා හදන්න යනවා කියලා. ප්‍රතිපත්තියක්වත් නැහැ කියන්නේ පරිසරය. මම පිළිගන්නවා. මම පිළිගන්නවා. දැන් මම ඇවිල්ලා දැන් මේකට ඇවිල්ලා ටික දවසනේ. මම ඊට කලින් හිටියා දීවර අමාත්‍යාංශයේ. දීවර ජාතික ප්‍රතිපත්තිය හදලා අවසන් කරලා මම නීතිපතියකටත් යවලා තිබුණා. ඒක ඉදිරිපත් කර නොකර එක වෙනම දෙයක්. ඉතින් ඒක ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන ඊළඟට ආපු අයට. ඊට පස්සේ මම කෘෂිකර්ම මාත්‍යාංශ හිටියා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදලා අවසන් කරලා මම ආවේ. මම හිතන්නේ ඉදිරි කාලේ මේවයි කියලා. ඉතින් අපි ඒ වගේ මෙතනට ඇවිල්ලා බැලුවා. මට පේන්නා ජාතික පරිසරික ප්‍රතිපත්තියක් අපි හදන්න ඕන කියලා. ඒ වගේම අපේ පනත අවුරුදු 20කින් සංශෝධනයකට ගිහිල්ලා නෑ. අපි මේ පනත සංශෝධනය කරන්න දැන් පටන් අරගෙනදී. මම ආරම්භ කරා හුස්ම දෙන තුරු කියලා වැඩසටහනක්. අපි පැල මිලියන 2ක් ලක්ෂ 20ක් ඉදිරි අවුරුදු 5 ඉඳන් ලෑස්තිගනේ. මම මගකීමෙන් කියනවා මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා අපේ ඉලක්කයට එහාට යන්න. ඔයිට කල්නොත් ඇමතිවරු ලක්ෂ 10ක් පැලින් දෙව්වා. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රති මේ পদවි ප්‍රාප්ති වලට පැලින් දුවා. දැන් මේ පැල තියෙනවද ඇමතිතුමා? මම ඔබට කියන්නම් මගේ වැඩේ කියන්නම්. මමත් කියනවා මේ මේ රටේ දීපු පැලින් දුවා නම් මේක
ඔක්කොම කොළපා වන විවනක් වෙන්න ඕනේ. මේ වෙලා නැහැ. අපි අඩුපාඩු වඳුනගෙන තියෙන්නේ. හොඳ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන වෙලාවක වැලි බලපත්‍රය ලිහිල් කරනවා. බොළුරු බලපත්‍රය ලිහිල් කරනවා. පස් කපන්නන්ට පස් බලපත්‍ර ලිහිල් කරනවා. මේ යහපාලන රජයේ පැවති සමයේ මේවට නීති පනවලා තිබ ඔබතුමත් හිටපු රජේ. ඇයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ මේවට ඉඩ දෙන්නේ? කිසිම ආකාරයක ලිහිල් කිරීමක් නැහැ. වැරදි අවබෝධයක් තියෙන්නේ. මේ පස් වැලි ගල් ගන්න එක පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපතිතුමා පත් කරා. ඒකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ දර ලේකම්වරු ගණනාවක් එකතු වෙලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපිට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේක එක දෙයක් තියෙනවා. ඔබ කිව්ව එක හරි. මේ කරන අයට පහසුකම් හදලා දීලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ පහසුකම් කිව්වොත් මම කිව්වොත් දැන් ගල් වලක් පටන් ගන්න කෙනෙකුට ක්‍රියාත්මක කරන කෙනෙකුට හැම අවුරුද්දෙම ගන්න ඕන අනුමැතියක් තියෙනවා. පුරාවිද්‍යාවකින් හැම අවුරුද්දෙම ගිහිල්ලා අනුමැතියක් ගන්න ඕන. නාගර සංවර්ධනයේ අනුමැතියක් ගන්න ඕන. දැන් මේකේ අවුරුදු 3කට කාලේ දෙනවා. අමතුමා කියන්නේ බලපත්‍රය දෙන්නේ අවුරුදු 3කටද? අවුරුදු 3කට දෙනවා. එතකොට අර අර අපේ නිලධාරීන් සහ දැන් ගොඩාක් කියන්නේ මේ මේ ආයතන දූෂිතයි කියලානේ. අමතුමා ඉතින් අවුරුදු 3කටම වුන් මේ විනාශයන් සිද්ධ කරනවා. එතකොට දැන් ගොඩ දැමීම කරොත් එහම අවුරුදු 3කට බලපත්‍රය කියලා. මම කියන්නම් ඒක. ඒ වැලි තොටුපළේම වැලි ටික අහලා උඩට ගන්නේ. මම කියන්නම් මේක. මම මේ විදිහ කියන්නම්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඕනම වෙලාවක තහනම් කරන්න පුළුවන්. අර බලපත්‍රය හැමදාම ගන්න එන එක තමයි නැති කරලා පහසු කරලා තියෙන්නේ. අමතුමා රජයට එන ආදායමකුත් අහිමි කරලා නේ ඔබතුමා. නෑ ආදායමේ අවුරුදු 3ටම ගන්න එක සැරේට. එක සැරේටම අවුරුදු 3ට ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ නේ ආදායමේ අඩු වීමක් නෑ. ඊළඟට වැලි වැලි තොටුපළ වල වලත් එහෙම වැලි වැලි ගන්න. ඒ විතරක්ම ඔය මේ ව්‍යාපාරිකයෝ ගැන හිතුවේ. නෑ ව්‍යාපාරිකයෝ ගැන නෙමෙයි. ඒ තරම් ලේසි කරන්න යන්නේ. දැන් ගැන මේ මේ පගාව දෙනේ. අවුරුද්දක් පාසා ආපුවම මොකද්ද වෙන්නේ? අවුරුද්දක් පාසා ආවම ඒගොල්ලන්ගේ තිබි මට නෙමෙයි මේ කමිටුවට ආපු යෝජනා තමයි හැම ආයතනයකටම ගිහිල්ලා එන්ලොප් එකක් දෙන්න ඕන කියලා ඒගොල්ලෝ කිව්වා. එතකොට අපිට තේරෙනවනේ අපේ ආණ්ඩුව දෙවන්ත සම්වර්ධනයක් කරනවා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදනවා දැන් ඊළඟට අධිවේගී මාර්ග දෙකක් හදනවා දුම්රිය මාර්ගය එතකොට මේවට ඕනනේ දැන් මේ මේ ක්‍රමයෙන් අරගෙන අවශ්‍යතාවයෙන් භාගයයි වෙලින් එතකොට අපිට හිතනවාද අපි මේ විනාශයක්ද කරන්න කිය. එතකොට සම්වර්ධනේ දැන් නතර වෙන්නේ දැන්ට ඒකට තීන්දුව කරේ මොකද රටින් ගේන්නත් බෑනේ ඉතින් අපි තුමා මුහුදු වැලි දැන් ඒක දැන් මුහුදු වැලි ව්‍යාපාරය අයි ඒ ව්‍යාපාරේ වැඩි දිනු කරන්නේ නැත්තේ වැලි මාෆියාවට මේ රජය යට වෙලා නැද්ද ඔය වැලි ගොඩ දෙමීම් ජාවාරම් කරන අයට ඒ ව්‍යාපාර කරන හැටි ඉඩ දෙන්න නිසා මුහුදු වැලි කර්මාන්තේ මුහුදු වැලි ඉඳි කිරීම කර්මාන්තයට උදා ගැනීම මන්දගාමී කරලා තිනවා නෑ මේමනේ දැන් මූදු වැලි නිකම්ම අරන් බිල්ඩින් හදන්න බෑනේ දැන් ඔයාගේ ගයක් හදනකොට ඔයා මූදු වැලි සුද්ධ කරන්නට ඕනේ නෑ ඒක සුද්ධ කරලා දුන්නත් ඔයා හදනවද ගියා මට කියන්නකෝ ඔයා දැන් හෙට ගයක් හදනවා නම් ඔයා මූදු වැලි වලින් හදන්නේ නැහනේ ඉතින් අපි ඒක ඒකරුවෝ ඒ தත්ත්වය පැහැදිලි කරන්න ඕනේ නැහැ ඒ தත්ත්වය පැහැදිලි කරන්න මේ වැලි ගාන ඒක තමයි නමුත් දැන් අපිට වෙන විකල්පයක් නැති නිසා අපි එදා තීන්දුව කරා අඩු ගානේ රජයේ වැඩවලට මේ මූදු වැලි පාවිච්චි කරන්න කියලා එතකොට දැන් අපි මූදු වැලි ගැනීම මේ ගන්න වගේ දෙගුණකින් ඒ කියන්නේ අපිට අවශ්‍යතාවයේ ඉතිරි අඩ මුහුදෙන් ගන්න දැන් ලෑස්ති කරා ඔබතුමා මෙතන වඩලා ඉන්න නිසා සහ ඔබතුමා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති නිසා මට කාරණා දෙකක් අහන්න අවසර දෙන්නම තුනි ආණ්ඩුවෙන් අයින් වෙන්නේ කවද්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවන්න අපි විශාල මහන්සියක් දැරුවා ඉතින් අපි හදා අපි පත් කරගත්තු ජනාධිපතිතුමා ඉන්නවා අපි මහන්සියලා හදාගත්තු ආණ්ඩුවක් තියෙනවා ඉතින් ඒකෝට මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන නම් අපිට කාරණා තියෙන්න ඕන මට ඡන්දේ දීපු අය කියනවා නම් ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා මම අයින් වෙනවා දැන් ඔබතුමාලා ඒ අය කියනවා නම් ආණ්ඩුවේ ඉන්න කියලා මං ඉන්නවා ඒක මගේ තීන්දුව ඒ මගේ පෞද්ගලික ඔබතුමාලා හදපු ආණ්ඩුව ඔබතුමාලා ගොඩනගපු ආණ්ඩුවෙම ඔබතුමාලට කෙනෙහිලිකම් වෙනවා ඔබතුමාගේ පක්ෂයේ මහලේකම්වරයත් කියනවා පලාස සභා නියෝජනුත් කියනවා මොම කියනවා අපිට කුඩම්මගේ සැලකිල්ලක් තියෙන්නේ කියලා ඇත්ත ඒක කියන්න ඕන අපි ඒක ඒක පිළිබඳව ගිය මේ පක්ෂ නායක රැස්වීමේදී අපි කරුණු ඉදිරිපත් කරා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි කැපවීමකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩ කරපු කට්ටිය නමුත් ඒ ඇයට අද ගම්මට්ටමේ ගියන සමහරලාට ප්‍රාදේශ සභාවල තමන්ගේ තමන්ට අවශ්‍ය දැනට විදුලි ලාම්පුවක් දාගන්න බැරි වෙලා තියෙනවා සභාවෙන් නෙමෙයි අතින් සල්ලි දීලා ගෙනහිල්ලා හයි කරත් ආය ගලවගෙන එනවා කිසිම වැඩක් ඒ කියන්නේ සමහර සභාපති සමහර කියන්නේ 95%ක්ම සභාපතිවරු සහ අනිත් පාලක පක්ෂයේ කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණටත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයටත් නැති තරම් වෛරකින් තමයි අපේ මන්ත්‍රීවරු එක්ක කටයුතු කරන්නේ ගේ මැසිවිල්ලක් තියෙනවා. එයා කියනවා ඇත්තටම මේ ආණ්ඩුවට ආණ්ඩු ඉන්න ඕනද කියන එක පිළිබඳ අපිට කියලා තියෙනවා යම් යම් දේවල්. අදහස් ඉදිරිපත් කළා තියෙනවා. එයා අපිට මේ ආණ්ඩුවෙන් වෙන ආණ්ඩුවෙන් කියන්නේ මේ ප්‍රාදේශීය සභාවලින් වෙන හිරිය අරගෙන අපිට කියලා තියෙනවා. නමුත් ඔබතුමන්ලට ලොකු ඇමතිකම් ලැබිලා තියෙන නිසා ඔබතුමන්ලා මේ මතයට හුඟකම් දෙන්නේ නැහැ. නෑ ඒක එහෙම ලොකු ඇමතිකම් කියලා ලොකු ඒව හම්බෙලත් නැහැ. එකක් කියන්න ඕනේ. ඒක මේ මහ ලොකු එකක් නෙවෙයිනේ. මම කැබිනට් නොඉඳපු කෙනෙක් නෙවෙයිනේ. මම කොච්චර ලොකු ඒවා ඉඳපු කෙනෙක්ද? ඉතින් ඒක මට ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඇමතිකමේ කෙනෙක් කිසි අදාළත්වයක් නැහැ.
රට වෙනුවෙන් තීන්දුවක් ගන්න වෙන්නේ කොයි වෙලාවේද රටට අහිත කර දෙයක් වෙන්නේ කොයි වෙලාවේද මගේ ඡන්දදායකව ඉල්ලන්නේ කොයි වෙලාවේද මම ඕන වෙලාවක ගෙදරම යන්න සූදානම් මේ බැමතිකම් විතර නේ මන්ත්‍රීකමත් නැතුව ගෙදරුණත් යන්න මම කැමති හොඳයි පැතුමා ඔබතුමා ඔය කියන ආකාරයට ඉදිරියේදී බොහෝ තීන්දුව తీරන ගන්න සිද්ධ වේවි අපි නැවතත් මෙවැනිම සාකච්ඡාවක් ඔබතුමාත් සමග කිරීම බලාපොරොත්තු වෙනවා ඔය කියන කාරණා සියලු දේ සමග එසේ නම් ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි उनुसुम वीडियो ऐसे निम्बला गाना हीरो न्यूज़ यूट्यूब चैनल या सब्सक्राइब करना।